මෙතන තියෙන්නේ ඒකාබද්ධ යාන්ත්‍රණයක්. එහිදී 247 මේ කියන සේවය ඇත්තටම මීට වසර ගණනාවකට ඉස්සෙල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මූලිකත්වයෙන් තමයි ආරම්භ කළේ. ගිය වසරේ පවා කොවිඩ් රෝගීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමට මේ සේවාව ක්‍රියාත්මක වුණා. ඉතින් මෙහිදී පසුගිය ජූලි මාසයේ පැන්නගුණ තත්ත්වය මත මේ සියලු සේවා ඒකාබද්ධ කරමින් නැති කරගත්ත ඒකාබද්ධ යාන්ත්‍රණය ගැන තමයි අපි මේ අවස්ථාවේ කතා කරන්නේ. මෙහිදී අවශ්‍ය වෙන මූලික අරමුණු දෙකක් තිබ්බා කලින් මහාචාර්යවරු පැහැදිලි කරා වගේ. එකක් තමයි හදිසි ප්‍රතිකාර අවශ්‍ය වෙන රෝගීන් වහාම අඳුනාගෙන ඔවුන්ව වහාම ප්‍රතිකාරවලට යොමු කිරීම. අනිත් දේ තමයි රෝහලකට ඇතුළත් වෙන්න බැරි රෝගීන්ට අවශ්‍ය උපදෙස් ඒ ආකාරයෙන් ලබා දීම. 247 සේවය කියන එක ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රධාන ජංගම දුරකථන සේවයක් ඔස්සේ මේ අංකය අමතන්න පුළුවන්. ඒ සඳහා කිසිම වියදමක් වැය වෙන්නේ නැහැ. ඒ මෙන්න මේ ඔය කියන පැහැදිලි කිරීමේ රූපසරණය අපිට දකින්න හම්බ වෙනවා. 247 කියන්නේ ජංගම දුරකථන සේවාව ඔස්සේ, එහෙම නැත්නම් සමහර ලාවට ස්ථාවර දුරකථනයකුත් සම්බන්ධ වෙන්න පුළුවන් 1204. එහිදී අර කලින් කියපු ආකාරයටම මේ ඇමතුම ලැබුණාට පස්සේ ඔබත් එක්ක සම්බන්ධ වෙනවා වෛද්‍යවරයෙක්. ඒ වෛද්‍යවරයා ඔබගේ තත්ත්වය ගැන දුරකථනයෙන් කරුණු විමසලා ඊට පස්සේ තීරණයක් ගන්නවා ඔබ වහාම ප්‍රතිකාරවලට යොමු කළ යුතුද කියන එක. එහෙම යොමු කළ යුතු නම් 1990 සුවසැරිය ජංගම රත් සේවයත් සමග සම්බන්ධ වෙලා අදාළ ආකාරයට කලින් සඳහන් කළ ආකාරයටම ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කරනවා. නොයසේ නම් ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ කියන්නේ නිවසේ ඉන්නවා නම් ඔබ කළ යුත්තේ මොකක්ද, නොකළ යුත්තේ මොනවද, හදිසි අවස්ථාවක් අඳුනාගන්නේ කොහොමද, සහ එම හදිසි අවස්ථාවක් අඳුනාගත්තොත් එහෙම එහිදී කළ යුතු දේවල් මොනවද කියන එක. මෙහිදී අපි විශේෂයෙන් සඳහන් කළ යුත්තේ තමයි මේ සේවාවේ සම්බන්ධ වෙන සියලුම වෛද්‍යවරුන්. අපේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවයේ සියලුම අංශ මෙහි නියෝජනය වෙනවා. ඉහළම මට්ටමේ මහාචාර්යවරයා, එහෙම නැත්නම් විශේෂඥ වෛද්‍යවරයා සිට සියලුම අංශවල විශේෂඥ වෛද්‍යවරුන්, අනිකුත් වෛද්‍යවරුන්, ඒ වගේම කනිෂ්ඨ වෛද්‍යවරුන්, වෛද්‍ය ශිෂ්‍යයන් පමණක් නෙමෙයි පිටරටවල ඉන්න ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් මේ සේවාව සමග සම්බන්ධ වෙනවා. ඉතින් මේ සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනවා. රෝගියෙකුට ඕනෑම අවස්ථාවක දුරකථන ඇමතුමක් දීලා මේ සමග සම්බන්ධ වෙන්න පුළුවන්.